Rasayan Gunayan Piri Bandaka Vala Saukya Mevasi Bandaka Ahariata Ganimata Sri Lankika Janaya Bohotanek Priyathavayak Dakwanawa Visheshayen Sri Lankawa Tula Pahasuyen Hamuwana Elawaluwak Lesata Bandaka Handunwanna Puluwan Namuth Bohodenekota Mehi Adangu Guna Pilibandawa Nisi Avabodayak Naha Bandaka Poshana Gunaya Athin Itama Pohasat Elawaluwak Wenawa Mehi Gram 100ka Calorie 33ka Shaktiyakda Gram 7ka Pishtayada Gram 2ka Protein da Gap Vela Thiyena Mede Adangu Nati Taram Bandakavala Bandaka Tantual in the Pohosat Tatara Gram C Yaka Tantu Gram Tunak Kantar Gata Venama Meet Amatareva Bandaka Vitamin C Ha Vitamin K Vala Ita on the Prabhavayak Venama Vitamin C Pratishakti Sandahat Vitamin K Rudire Katagasim Sandahat Vadagat Venama Meet Amatareva Bandakavala Vitamin A Folate Vitamin B 6 Magnesium Venidet Yahamin Nantar Gata Venama Bandakavala Tavat Visheshatuak Vene අනෙකුත් එළවලු වලට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වීමයි. ඒත් සමගම අඩු කැලරි ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වීම නිසා බණ්ඩක්කා බර අඩු කිරීම හා මාංශ පේශි වර්ධනය උදෙසා ශාරීරික ව්‍යායාම කරන අයට හොඳ ආහාරයක් වෙනවා. බණ්ඩක්කා වල සෞඛ්‍යයට හිතකර ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. මෙම ප්‍රතිඔක්සිකාරක මිනිස් සෛලවලට හානිකර පිළිකා වැනි විවිධ රෝගාබාධ ඇති කළ හැකි මුක්ත ඛණ්ඩවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. බණ්ඩක්කා වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක කාරක අතරින් ප්‍රමුඛතම ප්‍රතිඔක්සිකාරකයේ වෙන්නේ පොලිෆිනෝලයි. විද්‍යාඥයන් පවසන පරිදි යමෙකුගේ ආහාරයේ පොලිෆිනෝල හොඳින් අන්තර්ගත වීම රුධිර කැටිති ඇතිවීමේ අවදානම අඩු කරලා හෘදයේ සෞඛ්‍ය තත්ත්වය වැඩි කරන්න උපකාරී වෙනවා. මීට අමතරව මෙම පොලිෆිනෝල මොළයේ ක්‍රියාකාරීත්වය හා සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නත් උදව් වෙනවා. මේ නිසා දීර්ඝකාලීනව පුද්ගලයෙකුගේ සිතීමේ හැකියාව ඉගෙනීමේ හැකියාව හා මතකයද වැඩි කරන්න උදව් වෙනවා. බණ්ඩක්කාවල ඇති සෙවලමය ස්වභාවය ආහාර ජීර්ණයේදී කොලෙස්ටරෝල් අංශු හා එකතු වීමත් සිදුවන අතර එම නිසා කොලෙස්ටරෝල් අංශු ශරීරයට අවශෝෂණය වීම වළක්වලා මල සමග පිටවීමට සලස්වනවා. බණ්ඩක්කාවල ලෙක්ටින් නම් ප්‍රෝටීනයක් අන්තර්ගත වෙනවා. මෙය මානව පිළිකා සෛල වර්ධනය වීම නිෂේධනය කරනවා. අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙන විදිහට පියයුරු පිළිකා සෛලවල ගුණණය 63%කින් නිෂේධනය කරන්නත් සමේ පිළිකා සෛල මරා දමන්නත් මේ ලෙක්ටින් වලට පුළුවන්. මේට අමතරව බණ්ඩක්කා මිනිස් සිරුරෙහි සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තබා ගන්න උදව් වෙනවා. හැබැයි දියවැඩියා වෙනුවෙන් ලබා දෙන මෙට්ෆොමින් නම් ඖෂධය හා බණ්ඩක්කා අන්තර්ක්‍රියා කරන නිසා මේ ඖෂධය ලබා ගන්නා රෝගීන්ට බණ්ඩක්කා වැඩි වශයෙන් ආහාරයට ගැනීම වෛද්‍යවරුන් අනුමත කරන්නේ නැහැ. බණ්ඩක්කා විශේෂයෙන්ම ගැබිනි මව්වරුන්ට ගුණ දෙන ආහාරයක් වෙනවා. එහි අඩංගු විටමින් B9 හෙවත් ෆෝලේට් ගැබිනි මව්වරුන්ට විශේෂයෙන් ඉතා වැදගත් සංඝටකයක් වෙනවා. මේ කලලයේ ස්නායු පද්ධතියේ විකසනයට වැදගත් වන අතර එහි මස්තිෂ්කය සුෂුම්නාව හා කොඳු වැටපෙළෙහි ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ අවම කරනවා. සෑම ගැබිනි මවකම දිනකට ෆෝලේට් ග්‍රෑම් 400ක් අනුභව කළ යුතු බැව් වෛද්‍ය නිර්දේශය වෙනවා. බණ්ඩක්කා ග්‍රෑම් 100ක 15%ක පමණ ෆෝලේට් අන්තර්ගත බැව් හොයාගෙන තියෙනවා. බණ්ඩක්කා විවිධාකාරයේ සෞඛ්‍යමය ගුණධරණ ඉතා වටිනා එළවලුවක් වෙනවා. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල මේවා ඉතා හොඳින් වැවෙන අතර පිස ගැනීමත් පහසුවෙන් කළ හැකි බැවින් මෙහි උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් වෙනවා.